අද ඉතාමත්ම වැදගත් දවසක් අපේ අරමුුණ වෙලා තියනෙ පැහැදිලිවොම රටක් හැටියට අවුරුදු හැතතුඩක් විශේෂයෙන්ම වාසනාවන්ත රටක් වාසනාවන්ත දිවයිනක් අවසානයේදී අපිට සිද්ධ වෙලා තියෙනවා බංකොලොත් වෙච්ච විනයක් නැති දහමක් නැති ලනයක් නැති ඒ වගේම ආත්මාර්ථකාමී නායකයන් රැලකට ගොදුරුවෙච්ච යම් කිසි විදියට දැක්බක් නැති පාලකයවු නිසා විනාශවෙච්ච රටක ඉදිරියා නාගතය පිළිබඳ යමක් කතා කරන්න. රටක් හැටියට ගත්තොත් අපේ රට විශේෂයෙන්ම නිදහස ලබන අවධයේදී මංමේසන් මුව අග්‍රාණ්ඩු කාරවරයා එතුමා දැක්කදේ කියලා තියෙනවා බුදුරාජ මන්්ලේ අනිත් රටවල්වලට ආදර්ශයක් අනිත රට්‍රවාල්වලට කිසියම් ඉදිකට මග සලසාගන්න මගහෙලිකරන රටක් හැටියට. නමුත් කාලයාගේ අවෑමෙන් වෙලා තියෙන්නේ වැරදි පාලනයෙන් නිසා රටක් හැටියට අධද විනාශයට පත්වල තියෙනවා. අපි මෙතැන පින්තූර හතරක් දාලා තියෙනවා මහති මෝමඩරිනින් මැන්්ඩලා ඩ.නායක. මහත්මා ගආන්දදි ලීක්වාන්ඩිය. අපට මේ වගේ නායකෝ හිටියනං අද අපේ රටට මේ තත්වේ උදාවෙන්නේ නෑ. හැබැයි D.ේ නායක මහත්තය අපේ කරුමකට එදා අවාසනාවන්ත විදිහට හතලි සටේ ජනාධ අගමැති බවට පත් වෙලා පනස් දෙකේ අපේක්ෂා නොකර ආකාරයකට අකාලේ මේ දුුණ. ඉන්දියාවේ ජවා ජමගමැතිවරයා දීර කාලයක් අුරුදු දදාහතකට අසන්න කාලයක් ඒ රට පාල කල්ල ට නිසිමාර්ගයට දැම්මා. අපේ අගමැතිවරයා නැතිවනාා වගේම එතුමා ස්ථාපනක රආණ්ඩුකු ප විවස්ථාව සෝල්බර ආන්ඩුකුප වවස්ථාව එදා එක් දස් සමසය හැත්ත දෙකේ විනාශයට පත් කරා. මම කියනවා රටක් හැටියට ගත්තෝද. එදා ඒ පාර්ලිමේන්තුවේ හිටපු සේරම කාණ් විශේෂයම වාමාංචික පක්ෂණයකයන් පවා ඒකට දායකත්ව වෙලා තියෙන අනිත් පැත්තෙන් අද ග්‍රාමතය මහින්ද රාජපක්ෂ පවායකට දායකවලා තියෙන ඒක ඉතාමත්ම පසුගාමී ඉතාමත්ම හානිකර. ඉතාමත්ම නිින්ද වැඩිල ලකද හේතු රටවසයට පෙන්නුව රටක් හැටියට අවශ්‍යතාවය තිබුණේ රට දියුණුකරන්නේ වි්‍යවස්ථාව හුසි කළ ුතුයි කියලලා ඇතවශයෙන් දියුණු කරන්න නෙවේ ගොල්ල අපේක්ෂා කරේ රාජ්‍ය ්‍යන්ත්‍රණය තුළ දේශපාලකයාගේ ග්‍රහණය ඒ ගොල්ලොන්ගේ අතට. නතුකරගන්නයි. හැබැයි එහෙම කරලා එක්දා සමසය හැත්තා අටේ හැත්ත දෙකේ ආු ව්‍යවස්ථාව එදා රාජ සේවා කොමිෂන් සබාව හා අධිකර සේවා කොමිෂණ සබභාව හෝසි කරලා පළවෙනි පියරවා ගත්තා. හැත්ත අටේ අවුරුදු හයකට පස්සේ පාර්ලිමේන්තුේ සම්බත කර හැත්ත අටේ ව්‍යවස්ථාව හරහා. රටක් හැටියද ගත්තොත් ඒ රටේ අවසානයේදී මූලික සම්පූර්ය වෙනස් කරා ජනාතිපත් දූරයක් නිර්මාණය කරලා. හැබැයි ජනාතිපතය දූර නිර්මාණය කර දවසද ලම යෝජනාවනේ කහෝසි කළ යුතු වග. නමුත් දිගින් දිගටම පුරුන්දු දීහි අනු හතර වෙන්න පුළුවන් දෙදස් පහල වෙන්න පුළුවන් අහෝසි කර නෑ. අපි මූලික වශයෙන් කරුණුකාරණා හතරක්ෆෝ පොයින්් ඇජෙන්ඩා කියලා කියනවා. අපි යන්න කරුණු හතරක් බත පදනූ න්‍යායපතරයක් වශයෙන් අපි මේක යෝජනා කරවා. අපි කියන්න කැමති ගෝටා රාජපක්ෂ එදා රටහදන සවභාගේ දැක්ම කියලා තියෙනවා. අපේක්ෂයිටතුුකන රාජපාලනයක් බී කිරීම අපේ අරමුණයි. ඒ සඳහහා පාදශව්‍ර ප්‍රතිපත්ති රාම ක ැතේ මජන යෝජනගේ ස රාජනදාර්ගේ පිරිසිුදු කැපකිරීම සාාතිකර දෂණයෙන් තොර රටක් අපි ස්ථාපනය කරනවා. මම රටවැසයගේ අහන්න කැමති පත්වූුණ දවසිද්ධ ලම සීනි වංචාාවවෙෙන්න්න පුළුවන්. සුදුලුණු අරවා මේවා වැලක් කියන්න පුොලො මම මේ සේරම කියලා කාලෙ ඩාස්ති කරන්න බලාපොරොත්තු වෙන්න. ඇත්තවශයෙන් එක් දස්තමසය හතලි සටේ. බලාපොරොත්තු වෙච්ච සිහින. මේ අපේක්ෂයිතු කන රාජපාලනයක් වියයුතුව තිබුණ නමුත් එගුලො පොරොන්දු දුන්නට ඒ සියලුම දේවල් අනිත් පැත්ත ගහලා මේ ගොල්ලො කරගෙන යන්නේ දෙද පාලවේ පරාජයවෙච්ච තැන ඉඳලා. නැවත හොරකම වංචාව දූෂණය ඒවගේ රාජ්‍යන්තරය විසිවනි සංශෝධනය හරා නැත්තටම නැති කල තියෙනවා. ඇත්තට රජාක් නැති තරමකට රට ඇද ලගා තියන. තොකට රටක රාජ්‍යන්ත්‍රයට නැත්තං. තොමස් හොබ්ස් කියන දර්ශනයකයා ඒේකයා පරර්ලිමේන්තු මන්ත්‍රවරයක් කියලලා තියෙනවා. එවැනි රටක් ඇත්තට කැලේ සත්තු ජීවත්තනට රක් වගේ කියලා. අවසාන දී ලංකාවගේ රටක්. මේ ගොල්ල කරලා තියෙන්න හැත්ත දෙකේවෙන්න පුළුවන් හැත්ත අටේ වන්න පුළුවන් අද විසිවෙනි සංශෝධනය හර කැලේ සත්තුවෙසිට රටක් හැටට වටා පිටාවක් නිර්මාණය කල්ල අද ලඩ්ජයිස් ශ්‍රී ලාංකිකක් කියල කියන්න. මේ අපි ගත්තොත් රටක් හැටියට බංලදශය බංගලදේශයට අපි ගියාන ඉල්ලන්න. එක්දා සමසය හත්ත එකේ බිහිකරපු රජයක්. අද හරිපාරට ඇවිල්ලා අපිට නයගන්න පුළුවන් රටක් බාට පත්වල තින්න. ඇත්තට එදා අපේ දාෑ ගන්න පුළුවන් තත්වයක් එදා යපිකිසිවිදිකට දියුණු කරන්න. ඒ නිසා මේ පාලකයෝ අපි අවධාරයෙන් කියලා හිතනවා රටක් හැටියට රට තවතවත්විනාශයට පත්කරන්න එපා රටේ අත්‍යවශ්‍ය සංශෝධන කපයක් තියෙනවා. අනිවාර්ය මේ සංශෝධන කරන්න අපිට අවශ්‍යයි ඒ රට නිවැරදි මඟට ගන්න අපි පැහැදිලිවම අපේ විදේශවල ඒ යාළු මිත්‍රයන් වගේම. සෑහෙන පිරිසක් අවදියෙන් ඉන්නවා මේ රට නියම තත්වයට ගන්න ඕන කියනකට. එතකොට එදා ආණ්ඩුකාරර්ය මංමේසන් මහෝ මැතිතුමා කියලා තියෙනවා. මම කිව්වාගේම රටට ලෝකෙට ආදර්ශයක් වෙන රටක් නමුත් එක්දස් සමසය පනස් හය වවසර වෙනකොට විශේෂයෙන්ම සිංහල භාෂාව හඳුන්නවාදීලා එදා පරටට කරපු හානිියයක්ත් යම්කිසි විදියට සඳාන් කරන්න ඕන ඊට පස්සේ. එක්දා සමසේ පනස් අටේ. ණන්ඩායකම හත්තනය පලබවරක්ට හතලියෙක් දස් සමසේ පණස්සට අල්ලස් පනත යෝජනා කරලා එදා මන්ත්‍රීවරු ගාන්නකට පුරවස්භාවය අහිම කරා ස්ොරියි යහිම කර ප්‍රජායිතය හිමි කරලා දඩුවම් කර. හැබැයි පඩස්සායඉඳල හැත්ත හත විතර වෙනකං ඊට පස්සේ හොරකම තිබුණේ නෑ සාමාන්‍යයෙන් කිසියම් විදිියකට සාර්ථක නැතත් යම් කිසි විදදියටට. ඒ ඒ සියලු දේවල් කාර්යක්ක්ෂම සිද්ධ වුණා ආහාරටික අධ්‍යාපනයවා සෞඛ්‍ය වේවා ඒ සියලුම දේවල් ජනතා හිතවාදව දුරවට එගෙනවා. නමුත් හැත්ත ඇවෙේදී කිසියම් විදිකට වෙච්ච කලබගෑනිය නිසා මේහා සමානව ආර පූලිම් ඒගේ දේවල් වුණා ඒ අවස්ථාව ප්‍රෝචිට අරගෙන ද ඩටිසේ නෑයි ස්රි ජයජය ෝදන බලයටාව ඇත්තට එදා බලට ඇවිල්ලා මේ රාජ්‍ය සේවාව එදා ඉතාමත්ම නින්දිතාකාරයට කඩා දැම්මා. මම කියන්න ඉස්සරාට කොහොමට කිය කරේ රාජේ දේශපාලගේ ග්‍රහට ගත්තා. ඇත්තෙම රාජ සේවා දේශපාලගේ ගාට ගැනීම තුළින් අපි කියනවා. එදා කරේ දේශපාලකයා හොරුන්ට පාරකැපුවා. පාර්ලිමේන්තුූ හොරුන්ට යම්කිසි විදිගට ආශීවා දේවම නැත රැකවරණ දෙෙන් තනා ඇතනක් බාට පත් කකර පාර්ලිේතුව කියන්නේ නත හිතනයක් ජනතආහිතනයක් හැටියට පාර්ලිමේන්තුවෝ තුළ. හොරකම හෙම නැත්තම් වංශාව දූෂණය බොරුව. එක බොරුවක් කියනවා එක හන්න තවත් බොරු කියනවා. නීති පණවනවා නීති පණවන්නේ සේරම යම්කිසි විදිකර ජනතහිතවා ද නෙවෙයි දශපාලකක අවශ්‍යතාවන් මත දේශපාලගේ අවශතාවන් මත නඩත්තු කරන පාර්ලිමේතුක්. නතාවට අශ්‍යනයක ජනතා කරණය වියුතු වෙන්නේ ජනතාව හිතවාදී විදියට හැබැයි මේ පවතින පක්ෂ කරමය තුළ අවසානයේදී පක්ෂ අ හොර කල්්‍යයක් පාලනය කරන බැරකල්්‍යයක් පාලනය කර ආතනයක් වගේ තමයි මේ ලංකාවවිතින පක්ෂරම එනිසා පක්ෂ ක්‍රමේත් ඉඳන් ඒ සියලුම යන්තයේය වෙනස් කළිද බඩ ෝජනාාක යෙනවා. අවශ්‍ය වෙන්නේ අපි රාජ්‍යසේවා නිරදි කිරීම සඳහා කළ ුතු ෝජන හැට අපි ගනාවක් මට ගෙනල්ල තියෙනවා. එක්දස්නමසිය හැත්ත දෙකේ හැත්ත දෙක ඉඳලා සුළුවෙන් ම සඳහන් කරන්න න ගොල්ලො කරපු කටයුතු ම ඉපොටි කට ටාගෙනාව මාධ්‍ය ආයතන රජයට පවරා ගැනීම. ඊට පස්සේ සියලුම සංශෝධනනාආදිය ක්‍රමාණුකූලව මහජ යහපතට නෙවෙයි දේශපාලක යහහාපතට පත් කරන්න එම ඇතම් පනමන නීති බවට පත් වනාා මැතිවරණ ක්‍රමේේ ෙනස් කර දිස්ත්‍රික්‍රමය ඉදලා ස්ොරිර චන්ද කොට්ටාස මැතිවරණ කොට්ටාස පොඩි එකන්ද දිස්ත්‍රිකවැට පැවරුවා එතනදී හොරුන්ට කිසි අම්විදට මුදල් උපයන ආයතනයක් බවත රාජ සේවා පත්කරා එතනද රාජ සේවාවේ සියලුම ආයතන යොමු වනේ එම නැත්තම් පාලනය වුණේ. දේශපාලාය අවශ්‍යතාවයන් මත තමන්ගේ මැතිවරණ වලට උපාගන්න පුළුවන් මුදල් උපයාගැනීමට. සියලුම චන්ද එම නත්තන් ජ අධිපතන වෙන පුළන් පර්ලිමේතු මැතිවරණ ප වෙන්න පුළුවන්. ඒවගේම පලාාත්පාලනහ ප්‍රප්‍රාධස් සභා වෙන්න පුළුවන් ඒ සියලුම චන්ද කරේ රටක් හැටියට එක මරමුණ වුණේ. තමන්ගේෙක් බලකන්ඳර ශක්තිමත් කරන්න. ඇත්තට බල කඳතුර ශක්තිමත් වෙන්න ඕන ජනතාව ශක්තිමත් කිරීමට. මේ පාලන ක්‍රමය තුළ ඇත්තෙන්ම ජනතාව සම්පූර්ණය අමතකරු පාලක්‍රමයක්තිය එක වෙනස් වෙන්න ඕ එකක නිසා අපි යෝජනා කරලා තියෙන අපට කෙලිදැඩෙව දෙවුණු වෙනවා. මේගොල්ලු ඒක්‍රමය තුළ ඒ රාජ්‍යන්තන කඩා දාලා. විශේෂය කොන්ත්‍රාත් වෙන්න පුළුවන් රාජයේ ව්‍යාපෘති වෙන්න පුළුවන් ඒ සියලම දේවල් තමන් අශ්‍ය විදයට නීති පනවන්නටන් ගත්න්න. අධිරයේ වාදීනත්වය කඩා දැම්ම. අධිකාරය පත්කිරීම මුසස්කිරීම් සියලුම දේවල් ෙගළුන් ගඇටන ගත්ත. අනිතක තමයි විශේෂයම වංච නික බවේ මූලිකදේතමයි ජනතිපතිවරේ හැඩිය ජනාධපතිවරය පත් වෙල ජ්‍යයෝදන තමන්ගේ පාලිමේන්තුය පනතක් සම්මත කලලා තෝර පපත්ව ප ජධතිපතිවර වැට නම් කරගත් ඔන්න විදියට දිග දිකටනවා. පාර්ලිමේන්තුවයේ තමන්ට ඕන දේවල් කරන ආයතනයක් බට පත් කර ගත්තා. එඒ ප අධිකරණය තන්ට ඕනු විදියට රුජුව බලපෑම් කිරීමට පටන් ගත්තා එක්දසමසය හත්තට ව්‍යවස්ාව තුළ ඒගොල පටන් ගත්තා විශේෂයම අභ්‍යාචනාධිකරණය වගේමමශ්‍රේෂාධිකරණය තමන්ට ඕන නඩු විනිශ්කරුවන් විතරයි පත්කරේ තමන්ට එපා කියනෙම නැත තමන්ට හිතවත් නෝන කාණ්ඩෙ ඉවත් කර එවැනි රටක්. කොහොමද අවසානයේදී ජනතාවට හිතවාදිව කටයුතු කරන්නේ. අපිට අවශතාවය තියෙනවා අධිකාරර්ය වන්න පුළුවන් රාජසේවා වන්න පුළුවන් සමස්ත ක්‍රියාවලිය තුළ ජනත හිතවාද වැඩිපිල්ිකටයන ඩටපිළිලු අවශ්‍යයි. අනිත්්‍යක තමයි එදා එපර් රාජසේවා එකගුළු පටන් ගත්තෙක් දස්සමස ස ඇත රේ අත්‍ය අවශ්‍ය රාජසේවාවන් කියලා පටන් ගත්තා. පටන් අරගෙන එදා. හැටදාහකට ආසන් ප්‍රමාණයක් රාජසේවාවෙන් ඉවත් කර. එන ඒ වගේ දරදඩු පාල්ලකමයක් තුළ ඇවිල්ල අද රාජසේවා විනාශකට ඇවිල තියෙනවා. මම ඒ ඒ සම්බන්ධය කතා කරන වගේම ඇත්තට ඊට පස්සේ අපි දන්නවා කොටින්ම කියනවන රටක් හැටියට කාලයක් තිස්සේ ජනාතිපති දූර්ාවස කටන ව කියල කිව්වා ප්‍රති සංශෂෝධන ගේනවයි කියලා කිව්ව එකක් පත් කරේ නෑ අද. සිවනි සංශෝදනය ගෙරල්ල රටේ කරලා තියෙන්නේ මේ සියලුම යාන්ත්‍රණ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ දේශපාලකයාගේ අරමුණු කරා ගෙනියන්න පුළුවන් රාජන්ත්‍රයක්කනීමේ එක අත්‍යවශ්‍යයම වැරදිපියවරක්. අපි බලාපොරොත්තු වෙනවා රටක්හැටයට ගත්තොත් මේ රටේ අපිට කියන්න තියනවා රාජ ජනතා සුපසිතය සතා කළේතු දේවල් ඉතාමත් ම මානුෂික ලෙස රාජ වගකීම් පැහර අරලලා තමන්ගේ යතුකම් හැටියට තමන්ගේ පවුලේ තමන්ගේ දේශපාලන හිතවදූන්ගේ යාපත සඳහාකරගෙන යනවා. අනිත් කාරණාව තමයි අපි දකිනවා බොහෝ විට රට හැටියට ගත්තොත්. ඇයි අපි මේ අවශ්‍යතාවය කියන්න මොකක් හරි මේ රටේ වෙනසක් වෙන්න ඕන කියලා රටේ වෙනස අවශ්‍ය වෙලා තියෙන්නේ රාජ්‍යායතන වල ඒවා අපි කියනවා යම් ආකාරක පුරවැසි අපිප්‍රයින් රාජසේවයක් නෙවේ වෙන්නේ. රාජ වියයුත්තුවය පුරවසයාගේ අපිප්‍රයයින් ඉෂටවන රාජ්‍යයක් එනිසා. ඒ රාජ්‍යාන්ත්‍රය වෙනස් කළ යුතු ආකාරය කරන්න ගොහොමද ගනක අපි යෝජනා කරලා තියෙනවා. අනිත්තක ම මේ පොඩි පසුබිමක් හදන්නේ විශේෂයම කෙරෙන්න්න ඕන ොම නිසාද කියලා. එහෙම නොකිවොත් සහරවෙලාට අපේ යෝජනා පිල්ිබඳ යම්කිසිිසිට ඒ ඒ වැඩදි වැටිීමගෙම නැත්තන් නිසි අවබෝධයක් නිසි වටා ගැනීම කරගා නමාරුවේී ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා කියන්න. ඇත්තට කතාවත්යනවා ලැටින් කියමනක් හගස්ද ගාඩියන්ස් කියන එක. දැන් පාලිමේන්තුට ඒව සේර්ම පවරලා. අවසානයේදී අපි පැත්තකට වෙලා බලන් ඉන්නවත්ද. නෑ. අවසානයේ අධිකරණය වේවා. අධිකාරණයට පවරන්න යම්කිසි රාජකාර සමෝහයක්තිය නො ආන්ටු පවස්ථාවේ එවැනි කටයුතු මෙන්ම අපි බලාපොරොත්තු වෙනවා යෝජනා කරන්න රටක් හැටට ගත්තොත් ජනත වශයෙන් ජනතාවගේ අයිතියක් තියෙනවා ඒ කටයතු නිරවල්ව නිවැරදිව යොමු කළ ුතුව වන්නේ කෙසි කලිතු වන්නේක් සේද කියල පැදිලිම කියන්න. එතකොට රටක් හැටට ගත්තොත්තු මේ රටේ වටනාකප පිළිබඳව අපි දිගින්තිකටම කරන්න ඕනෑ පපුරවසිය ොදන්න. අපි යෝජනා කරලා තියෙනවා මේ යෝජනාවලිය යටතේ. අපි දෙවනුව කියන්න කොහොම දෙ වෙන්න ඕන කියලක. විශේෂයම කාලයක් තිස්සේ ව්‍යවස්ථාව නොසලකට රට හැටියට තමයි මේ රට අවසානයේද අපට හඳුන්වා දෙෙන තියෙන්නේ මුකද හේතුව දැන් එක්ද සමසය හතලිස් සතේ මෙතුමාට පින්සිද්ද වෙන් ඩනගේ මැති පින්සිද් දෙවෙන්න ශක්තිමති්‍යවථාව හඳු ලදදුන්නා. ඒ ව්‍යවස්ථාව එක්දා සමසය ඇත්ත දෙකේ අයින් කරලා ඉවත් කරලා. ඒගොල්ලො ගෙන ඒගොල්ලොට ගැලබෙනව්‍යවස්ථාවක්. ඒක අවරුදු හැය තිබුණෙක් දස් සමසය හැත්ත අටේ. ඉඳලා තවතවත් විනාශ වුණ දැන් අපි දැක්ක අරකිවූවාගේ ව්‍යවස්ථාවක් ගරු නොගන රටක අද වෙච්ච වැඩේ. එක නිසා අපිට අවශ්‍යයි අපිට කියල දීලතියෙන්න අපි තේරුම්ගන්නවන රටක පාලරයාන්ත්‍රණය කඩා වැටුනොත් ජනතාවට යම් කිසි විදදිහකට වන්න හානයක්. එක අපි හොඳට මාද දකිනවා. අද පාලනය කඩා වැටි නිසා විදුලිය නෑ. එතකොට ඉන්දනනෑ බේත්තිකනෑ රාජ සේවා කඩාවැට ලවසාන්නේ රාජ සේවා මෙෙන් ඕන ේවල් කරන්න නෑ මන්ත්‍රීවරු දන්නේ නෑම් කහමද මේක් කරන්නේ ඇමතිවරු දන්නන්නේ නෑ මොක්ද කරන්නේ. ඇැතිවරුට උත්තරයක් නෑමතිවට එක බොරුවක් කියන තවත්බොරු කියනවා. එවැනි රටක හෙට උපදින ජනතාව වෙනුවෙන් කළ යුතු සේවාක්තියනො ඔබ සැමට. රට වැස් ඇයටට මේක තේරුම් ගන්නඕනු. මේක අමතක කරලා මේක දේශපාලකයෝන්ට බාරදීලා. එමන ඇත්තන් දේශපාලකයෝ මේක විශ්වාස කරලා ඒක ඉටුකරාවි කියනක හිතන්න එපා. අවශතාවතයන්නේ මේ ගොල්ලොක් තවදුරට ගියොත් මේ තව තවත්. අප්‍රිකානු සමහහා්ඩුවක් වගේ එෙමනැත්ත ඒ තත්වට මැදල දාලා යනවා නමුත් කිය නොන දැන් අප්‍රිකාාව ඉතිූපයා වෙන්න පුල සූමාලියයා වෙන්න පුළුවන් අද මීට දියන මාන්සිකත්වයක් හමැත්වට පිටවත්තියන. අපි දකිවා විශේෂ ගත්තව දැන් අප ලන්න ංගල දේ. ංගල දේශය පිළිබඳව ගන්නතියෙන පැහැදිලිවම ඉතාමත්ම අවබෝධයෙන් කර්ුණකාරණනා කීපයක් කියන්න ඕන රටවැස්සයට බංගලදේශයේ අපි හිල්ලා නයිල්ලවා. මේ මම ගත්තා ආටිකල්කීපයක් පත්තරෙන් වයි බංකදේබින්ල් සවකික් මිරක ඒකයන්නන්නේ බංගල දේශය මොකක්ද මේ කකොනමික් මිරකල්ල එක. ඇත්තට වර්තමාන අග මැතිතුමිය. එතුමියගේ පාලනය වගේ ඒග ගෙනට වැඩිලියවල හරාතමන් මෙවැනි ත්වයකු දවතියෙන්නේ අපේ පාලකයෝ කරලා තියෙන්නේ කෙටිකාලයක් තුළ අපේ රට විනාස කරා. ඒවැනි පාලක නැවතාව බලාපොරත්වන්න බෑ ගොල්ල හරිදක්කරාාවකෙල් එනිසා අපි බලාපොරොත්තුවන මේ යෝජනාවලිය ක්‍රියාත්ම කළ තු බවට. ඇත්තට මොකදදේ යෝජනාවලිය හරය. මම කිව්වා යෝජනාවලයක් හැටට රටට අවශ්‍යවෙන්නේ ශක්තිමත් රාජ්‍යාන්තරනයක්. කොහොමදේ ශක්තිමත් රාජ්‍යාන්තනයක් ගොඩ නගන්න. ශක්තිමත් රාජන්ත ගොඩගැන නගීම සඳහා මූලික අවශ්‍යතාව වෙන්නේ ජනාධිපති දූරය අහසි කිරීම. එතකොට දැන් මම අලුතෙන් පටන්ගන්න ඒක ජනතිපත් දූරය අහුසිකිරීම සම්න්ධයෙන් කළ යුතුවන්ඩේ මුකක්ද ඇයි අපේ රටේ ජනාතිපත් දූරය අහුසි කළ යුත්තය කියන එක. රටේ ජනාධිපතිදූය ජනාධිපතිවරයායින නීතිය විහෙලි. නීතිය එයාට අවනත නෑ එකුණ ඇත නීතියට යාවනත නෑ. නීතියට ක්‍රියාත්ම කරලා යම්කි සි අඩු පාඩුතියෙන නිවැදි කරන්න බෑ. එදා ජයාදජ්‍යය ෝදන ජනාතිපත්තිවරයා කිව්වා. මට ඕන මේ රට හරිගස්සන්න හරිපාලනයක් ගෙන් යාන රට දියුණු කරන්න පාලිමේන්තුට අවනත නොවන යම්කිසි තනතුරක් නිර්මාණය කරන්න. ඇතවශයෙන් එයා ඒක නිර්මාණය කරලා ඒ වෙලාවෙදි එන්නෙන් පෙ ර කෙල තිබුණ ඔයි ක්‍රමය එපා කරන්න. ඕ කරොත් මේ රටේ අනාගතයටවෙන්න මොකද කියෙල කියන්න බෑ කියලකිව්වා. ය කියල ති එෙන් පෙෙන හදිසිය පිස්සෙකු මේ බාරදුන් නොත් මකදවෙන්නේ. ඇත්තට අද තියෙන වටාපිටාව අනුව. පට සිදෙන්ෙනවා කල්පනා කරන්න මේ ජනාධිපත්දූරේ ට අවශ්‍යද කියනක. ඇත්ව වශයීම රට ජනාධිපද්දරේ වශව වන්නේ නෑ. ඇයිහෙම කියන්නේ ජනනාධිපතිි දූරේ පාලිමේතුට වක් කිය නනායතනයක් නෙවෙයි. එහමන ජනාධිපතිදූරය පාලිමෙන්තුට වග නො කියිය නා අයතනයක් හැඩියට. අපි තීර්ණය කරන්න කොහොමද. අපි දන්නවා විශෝනි සංචෝධන කරේ රට දියුණු කරන්න රට දියුණු කිරීමේ අවශතාව මත ඒගොල්ලො කිව්වා රට දියුණු කිරීමට ම් බල ඕන කෙල දැන් බලය ඕන ර දීලා තියෙන ඕනොත් වැඩිය දීලා තියෙනවා බලදීලා යම්කිසි ආකාරකරන මොකදවෙන්නේ දැන් ජනාජපතිවරය අප වයි පෙරද කියෙලා දවුණන මේ අපේ වැරදින්නවෙයි පහුගේ කාල වැරදි කෙල කාගගේ වැරදිවුණත්. බලයින්න ජනාතිපතිවරටයට පුළුවන්කම තියෙනන නතාව වන්න ජත හිතවාදට ඒ ප්‍රස්්තිි විසඳරන්න ඒගොට බැරිනං ඇත්තට මේ රජය අසාර්ථකයි. රජය ෆේල් කියන්න දෙයක් නෑ. එතකොට කොහොම දෙක ශක්තිමත් කරන්න එක ජනාතිපදවර හසි කරන්න ඕන. හරි ජනාතිපදර හස කරයෙන් පස්සේ මොකද කරන්න ඕන. දෙක අපි බලාපොත්තු වන ජනාතිපරිදිවර අහෝසි කරාට පස්සේ ඒ ඒ ක්‍රමවේදය තුළ පාර්ලිමේන්තුව විදායක ව්‍යවස්ථදායක හා අලුතෙන් තියනවා යම් සිවිධියකට ඉන්ටිපිෙන්ඩ regulatory ෝ සයිට කමින් කියන එක. ඉ එක අන ස්වාදීන කොමිෂන් සබා අපි දන්නවක් ස්වාදීන කොමිෂන් සබාව හරහා වෙන කාරයබාරයමොක්ද කියනෙක් ඇතව ස්වාදීන කොමිෂන් සබාපවා රටේ ඒ දේශපාලකයගේ අතකොළි වෙ තියනෙ.